අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගත පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රයේ 12 වෙනි රාශිය මත අවසාන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයා හෙවත් බ්‍රහස්පති ග්‍රහයා වූ මීන ලග්නය. මීන ලග්න මීන ආයබෝන්. ඉතින් මේ 2024 මැයි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ අපි මේ 2024 මැයි මාසයේ මීන ලග්න හිමියන්ට අතිශයම සුවිශේෂී මාසය. මොකද හේතුව ඔබගේ ලග්නාධිපතිය වසර 12කට පසු වෘෂභ රාශිගත වීමක් සිදු වෙනවා. ඉතින් එහෙමනම් මේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබගේ තුන්වෙනි භාවය තමයි වෘෂභ රාශි කියන්නේ. මෙතෙක් කාලයක් ඔබේ දෙවෙනි භාවයේ ධනස්ථානය තුල ගමන් කරපු ඔබේ ලග්නාධිපති ඔබගේ තුන්වෙනි භාවය වන වික්‍රමස්ථානගත වීම සිද්ධ වෙනවා. ඉතින් මේක ඉතා සුවිශේෂී මීන ලග්න හිමියන්ට. මොකද තමන්ගේ ලග්නාධිපතිගේ මාරුවක් මේ මාසේ උදා වෙනවත් එක්කම සිද්ධ වෙනවා. මිනිත්තු කීපයක් ඇතුළත සිද්ධ වෙනවා. මේ දේ හේතු කොටගෙන කොහොම වේවිද අපි මේ මාසයකදී ගුරු මාරුව සම්බන්ධයෙන් මම කතා කරන්නේ නැහැ. මුලින් කිව්වාගේ ගුරු මාරුව සම්බන්ධයෙන් විශේෂිත වූ يعني වසරකට වඩා කාලයක් ඔය ගුරු ගහය ඔබගේ තුන්වෙනි භාවයේ ගමන් කරනවානේ. ඒ ගැන අපි මැයි මාසයේ මුල් සතිය වගේ වෙද්දි මේ පලාපල කතනේ අවසන් වුණාට පස්සේ ඔබට විශේෂිත වැඩසටහනක් ගෙන එන්න ගුරු මාරුවේ ජීවිතය ඔබ ගොඩදා ගන්න හැටි. හැබැයි අද අපි කතා කරමු මේ සීමිත කාල පරිච්ඡේදයේ මැයි මාසයේ පළඳින මේ මාසේ 31 දන් දක්වා මීන ලග්න හිමියන්ට කොහොම හැසිරේද, විශේෂයෙන්ම ඔබගේ ආර්ථික රටාව කොහොම වේවිද කියලා. ඉතින්
ඔබගේ ලග්නාධිපති දැන් තුන්වෙනි භාවයේ තැන්පත් වෙද්දී බුධ කුජ රාහු ඔබගේ ලග්න භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. රවි සිකුරු ඔබගේ ධනස්ථානයේ දෙවැන්නේ තැන්පත් වෙලා ඉද්දී කේතු හත්වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම ශනි ග්‍රහය ඔබගේ 12වෙනි භාවයේ ඉන්නවා මේ මාසයේ උදාවන මොහොතේදී. ඉතින් මේ தත්ත්වය තුළ විශේෂයෙන් ඔබ දැනගන්න කැමති ඔබේ රැකී රක්ෂා ව්‍යාපාර ආර්ථික මේ හැසිරීම ධනය ලැබීම ගැන මුලින්ම ඉතින් ඔබට මේ මීන ලග්න හිමියන්ට ඉතින් ශනි ග්‍රහය 12වෙනි තැන්ප ගමන් කිරීම යනු ලග්නයේ රාශියක් කියලා දන්නවා. වසර හතමාරක් වූ ලග්නයේ රාශියේ මුල් වසර දෙකමාර තමයි මේ ගෙවෙන්නේ. ඉතින් අවුරුදු එකමාරක් විතර මේ රාශිය தත්ත්වයක් ගත කරා. ඒ தත්ත්වයන් තුළ අද්දකීම් තියෙන මීන ලග්න හිමියන්ට මේ වෘත්තිමය தත්ත්වයන් තුළ ඇතිවෙච්ච දේවල් ඒවා හේතු කරගෙන වෘත්තිමය தත්ත්වයන් තුළ බාධක ඇති වුණා, රැකියා අහිමි වුණා, ජීවිකාවන් සමහරකට අහිමි වුණා, නැත්නම් එන්නේ එන්නේ එතන ගැටලුකාරී தත්ත්වයන් නිර්මාණය වුණා, ලොකු මානසික පීඩාකාරී தත්ත්වයන් නිර්මාණය වුණා. ඔහොම தත්ත්වයන් තුළනේ රැකියා ස්ථානය තුළ යම්කිසි ආකාරයකින් මීන ලග්න හිමියන් ගමන් කරමින් ආවේ. ඉතින් හැබැයි කලබල විය යුතු නැහැ. මේ මැයි මාසය තුළ ඔබේ ওই රැකියාව පිළිබඳ තා ප්‍රබල තීන්දුවක් ගන්න කාල පරිච්ඡේදය. මේක අතිවිශේෂිත තත්ත්වය. මොකද හේතුව එහෙම කියන්නේ ඔබ අර කාලයක් තිස්සේ ඉඳලා ඉඳලා ඉවසලා ඉවසලා හිතලා හිතලා ඔන්න රැකියාවේ යම්කිසි මාරුවක්. රැකියාව එක්කෝ සමහරක් වෙලාවට රැකියාව අත්හරින්න පවා පෙළඹෙනවා. මේ දේ තුළ ඔබ මේ දේ තුළ තෝරා බේරා ගත යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් හේතුව ඔබට රැකියාව අතහරිනවන ඒ රැකියාව ඔබ අහිමි කරගන්නවන ඔබ අහිමි කරගන්න කලින් වෙනත් ආදායම් මාර්ගයක් හෝ රැකියා මාර්ගයක් ජීවිකාවක් සකසාගෙන සිටිය යුතුම වෙනවා. හැබැයි ඔබ කාලයක් තිස්සේම මේක තීරණය ගන්න කල් ගත්ත නිසා ඔබ යම්කිසි අරමුණක් ඇතුව තමයි මේ දේ කරන්නේ. හැබැයි පොඩ්ඩක් බුද්ධිමත් විය යුතුයි. ඒ දේවල් තුළ දැන් ඔබ යම්කිසි ආකාරකින් රැකියාවෙන් ඉවත් වෙද්දි ව්‍යාපාරයක් කරන්න හිතාන කරනවා වෙන්න පුළුවන්. එහෙනම් ව්‍යාපාරයකට මාරු වෙන්න බලාපොරොත්තු වෙනවනම් ව්‍යාපාරයක් පටන් ගත සැනින්ගේ ලාභ ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. අනිත් එක ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඒවට ආයෝජන අවශ්‍යයි. නං ණය වෙලා වගේ ආයෝජන කරන්න බලාපොරොත්තු වෙනවනම් කිසිසේත්ම ඒ වැරද්ද කරන්න එපා. මොකද හේතුව මේ කාලේ ණය වුණොත් නම් සෑහෙන අපහසුතාවයට පත් වෙනවා. හැබැයි ඔබ බුද්ධිමත් මේ තීරණය ගත්තොත් ඇත්තටම ඔය දින தත්ත්වය යහපත් කරගන්න හැකියාව දෙනවා. මොකද බුද්ධිමත් භාවය කියන්නේ ඔබ රැකියාවකින් ඉවත් වෙනවා නම් ඒ රැකියාව තුළ ගමනක් යන්න ඕනේ. කියන්නේ රැකියාවක් අලුත් රැකියාවක් ආරම්භ කරගෙන තමයි ඒ ගමනට යන්න ඕනේ. ඔබට පැහැදිලි ඇති ඒක. එතකොට ඔබට අර ආර්ථික මේ වශයෙන් යම්කිසි ආකාරයකින් අර ඇතිවිය හැකි පසුබෑම ඔබට අවම කරගන්න පුළුවන්. මොකද මේ කාලේ මාසයක් ආදායම අහිමි වුණත් ඇත්තටම දරා ගන්න අපහසුයි නේද? අන්න ඒක නිසා ටිකක් ඒ පැත්තෙන් බුද්ධිමත් හිතන්න හදිසි තීන්දුව තියන්න ගන්න කලියෙන් ඒ තත්වයන් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. හැබැයි මේ කාල පරිච්ඡේදය තුළ අර ආර්ථික මේ පසුබෑම මේ මාස තුළ ලොකුවට පෙන්නුම් කරන්නේ නැහැ. හේතු වෙන්නේ කුමන හෝ ආකාරයකින් ඔබගේ අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් වෙන විදිහේ පසුබිමන්නම් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වීම අර අවශ්‍ය මොහොතේදී අන්තිම මොහොතේදී හරි ඔබට අවශ්‍ය කරන මුදල් මූල්‍යමය දායකත්වය කොහොම හෝ තත්ත්වකින් ලැබෙනවා. විශේෂයෙන්ම ඔබගේ ළඟම හිතවතුන් ඥාතීන් සහෝදර සහෝදරයන්ගේ විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ ඉදිරි ගමනට හෝ මේ මාසය තුළ තියෙන තත්ත්වයන් තුළ යන්න සහයක් ලැබෙනවා. අර මේක මීන ලග්න හිමියන්ගේ වාසනාව තියෙන එතන ඔබට මේ ඒ රස තත්ත්වයන් ක්‍රියාත්මක වුණත් මේ වෙලාවේ තියෙන දේවල් තුළ ඔබට යහපත් ලෙස උදව් උපකාර ලැබෙන කාලයනේ. අනේ තත්ත්වය දැන් මේ මාසේ ගත්තොත් පහුගිය කාලට සාපේක්ෂව අර තිබිච්ච ඒ රාෂ්ට්‍රකයේ හෝ වේවා අපලකාරී තත්ත්වයන් තුළ තිබිච්ච බාධක අඩු මාසයක් ටිකක් සැහැල්ලුවෙන් ඔබ ඉන්න කාල පරිච්ඡේදය මේ කාල සීමා තුළ මොකක් හෝ මාර්ගකින් ධනෙ ලැබීමකුත් පෙන්නුම් කරනවා. ඒක නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. හැබැයි අරමුණක් ඇතුව කටයුතු කරන්න වග බලා ගන්න. මොකද මේ කාල පරිච්ඡේදය පොඩ්ඩක් ඔබගේ ඔය පෙර කරපු කටයුතු තුළ යම්කිසි ආකාරයෙන් ගැටළු මතුවෙන උන විශේෂයෙන්ම ඔබ පහුගිය කාල සීමා තුළ ඔය ණය ආරම්භ තිබ්බන නැත්නම් ඔය ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධයෙන් කටයුතු කරලා තිබ්බන මොකක් හෝ මාර්ගෙන් කාගෙන් අතමාරුවක් කරන් තිබ්බන ඔන්න ඔයත් පැත්තෙන් පොඩ්ඩක් ගැටළු මතුවෙන ඉඩ කඩ පවතිනවා. ඒවා ගෙවා ගැනීමට අපහසුතාවය ඔය ගෙවීමේ පදනම මත ගත්ත දේවල් වාහන වෙන්න පුළුවන් ඔය ගෘහ උපකරණ ඕනෑම දෙයක් අන්න ඒ වාරික පැහැර හැරෙන්න ඉඩ කඩ පවතිනවා. පහුගිය කාල සීමා තුළ පැහැර හැරිලා ඒවට වැල් පොලි පවා එකතු වෙන්න ඉඩකඩ පවතිනවා. ඒක නිසා ඔබ ඒ ණය කියන කාරණා තුළ ගෙවන්න ගත ණයනේ ණය කියන කාරණා තුළ හොඳ කළමනාකරණයක් නම් පවත්වා ගත යුතුයි. අවම වශයෙන් අර අවම වාරිකේවත් දාලා
එකතු කරමන එක නවලක්ගන මො ගොඩාදුරට මෙතර තියන්නේ ඔබේ කළමනාකරණය ගැටලු කාරිතත්ය මොකද රාහු මාරුවත් එකම ඔබට කිව්වා නයබර නිදහස්සීම හැකියාව පවදිනගල ඒ හැකියාව ඔබට පහුගේ කාලය පුරාණු තිබ්බා ඇැන මොක්කෝ මාග තිබා දැ ඔබ කියයි කොහෙ හම්බිසල්ක නෑ ඔබ ොඩ හොඳ කල්පන කලබන්න කෝහමරි බුද්ධිමත්ත කළමනාකරණය කරගත්තනම් පහුගේ කාල සිමතුල ඔබට එකෙන් තරමක් හෝ මේ මෙචර දුරදුගන්න නොයන්ද හැකියාව තිබ්බ අන්න එක නිසා කලබල වෙන්න එපා හේතු මේ කාල පරිජි තාමයේ තත්වේ පවතිනවා යහපතිස රෙන්න්නයි නිදහස්සීම විශේෂයෙන්ම ඔබ උත්සාහ දරන්න ඒ දෙවලට මාර්ගය මොකක් හෝ මාර්ගයක් එන මම දහස් කරන්න එක පාර්ගවන්න මුදල් හොයාගන්න කියෙනෙ කන තවන අය වෙලා නෑ ඒක තියෙන යම්ගිසියෝ තියෙන ලොකූ බරපතල තත්වය මෙදින්ටවත් පුංචි හෝ කළමනාකරණයක් තුළ අර ඒ ගැන හොඳ දැනුමත් තියෙන කෙනකින් උපදෙස් සරං හරි එවන් ගැල විශේෂම ක්‍රඩි් පා කාට් පත් සබද ගැටු කාරතත්ය පොට මල්ලක් ම පෙන්නුම් කරන සයි මේ දඔබට පුුණපුනා කියන්න උත්සාහ කරේ හැබැයි මේ කාල සිම්මත් තුළ ඔබට පිරිසෙක් වැඩකරද්දි තිය සතුරින් සැහැල්ලුවෙන් යන් සාර්ථකව කාරයක් කරගැනීම හැකියාවකුත් පෙන්නුම් කරනවා ඒ තත්ත්ේ යහපත් ඒවගේම මේ ඔබ තුළනිගෙන් අනිත්තායට යහපත් ප්‍රතිරූපයක් ගොඩනගෙන ආකාරයේ යහපත් ගතිගුණ නිර්මාණය වන කාල පරිච්චේදය තව පැත්තකි ව්‍යාපාර කරන අය හවුල්කරුවන් සම්බන්ධ කාරණා තුළ හවුල්කරුවන්ගෙන් ඉවත්වෙන් හවුල්කරුවන් සම්බන්ධ හවල්කරුවත්තක ගැටලු ඇති වෙලා හෝ මොකෝ කාරණද හවුල්කරුවන් පිළිබඳ කලකිරීමට පත්වෙන්න හවුල්කරුවන් ඔබට කරපු යම්කිසියාකාරය වංචා හෝ ඔබ රැවටීමට ලක්කරපු තැන් ඔබට පෙන්නුම් කරන ඔවුන් තුළ අන්න ඒ පෙන්නුම් කරනවා ඒවල හේතු කොටගෙන ඔන්න හවුල්කරුවන්ගෙන් ඉවත්වෙන් ඔවුන්ගෙන් මිදිලා ඔබ තනියම කටයුතු කරන්න පෙළමෙන විශේෂ ව්‍යාපාර කරන අයට ඒවගේම මේ කාල පරිච්චේදයෙන් සෑහැනදුරට ඔබ අර පැහැදිලිව බුද්ධියක් ඇතුව කටයුතු කරන්න පෙළඹෙනවා. මේ බුද්ධිමත් භාවය ඔබට එන්නේ ඔබට ඔබ ඇසුරු කරන මංකවන ඔබට ලඟින් ඉඳගන්න ඔබේ ළඟම හිතවතුන් විශේෂෙන් තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් ඔබට තීන්දු තියන්න ගැනීමේදී ප්‍රශ්නවලට මුහුණ දීමේදී මූල්‍ය මේ වශයෙන් සහැල්ල වෙනක් ලමං කිව්වා. ඒ වගේම අර යම්කිසි ආකාරයකින් අවවාද අනුශාසනා තුළ ඔබට යමක් කරන්න ගිහාම ඔවුන් පෙනෙන මඟ පෙන්වීම තුළ ලොකූ සහනයක් ලැබෙන මොද හේතුව සමහරක්කට සමහර ප්‍රශ්නලින් ඔබ මිදෙන්නේ ඔබේ බුද්ධිමත් භාවය තුළ ඔබ ගන්න තීන්දු තීරණවලට වඩා අන්න අය ඔබට ඒ දේවල් තුළ කටයුතු කරන්න දෙන අර සහය අවවාද අනුශාසනා යම්කිසි ආකාරයෙන් සමහරක් කරට ඇත්තම කතාගුවත් ඔබ ඔසවාගෙන යන්න මේ වෙලාවේ ඔවුන් ඉන්න ඒ නිසා කලබල විය යුතුනෑ හැබැයි ඔබ ඔබේ බුද්ධියත් එක්ක කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේදය තුළ මොකද මේ ආදායම් තර වෙනවා ආදායම් ලැබෙනවා ඒ ආදායම් මාර්ග ස්ථාවර ආදායම් මාර්ග නම් නෙමෙයි අන්න ඒක හොඳට මතක තියාගන්න මේ කාල සීමාව තුළ අතරමිට මුදල් කොමන හෝ ආකාරයේ ඔබ කරන කටයුතු තුළ ලැබෙනවා හැබැයි ඒක මේ මාසෙට පමණයි ඊළඟ මාසෙදී ඒ ආදායම් මාර්ගය විශ්වාසනීයව නෙමෙයි يعني ඒ කතා ගැන මේ ආදායම් මාර්ගවල තියෙන ගැටලුවක් නෙමෙයි ඔබ කරන්නේ අර මේ මාසෙට කොහොමරි ගිරෝල ගැට ගන්න දෙයක් කරලා කියලා හම්බෙනතර ඒක ඊළඟ දැන් රැකියාවක් ව්‍යාපාරයක් කරනතුල මේ මාසේ ලාභයක් හෝ වැටුපක් ලැබෙනවා ඒක ලබන මාසෙත් ලැබීමේ බොහෝ ඉඩකඩක් පවතින්නේ මේ කාල සීමා තුළ ඔබ ගන්න ගොඩක් කාර්යභාරය තුළ තියෙන මේ දෙයක් කරා මේක මේ මාසෙට හරි ලබන මාසෙට ඒක ලැබෙන්නේ නැහැ ඒකට තව මොකක් හරි කරන්න ඕනේ එහෙනම් ඒක වරදක් නෙමෙයි මොකද මම ඔබට මේ වසර ආරම්භයට කලින් ඉඳන්ම කිව්වනේ මේ කාලීන ව්‍යාපාර ගැන අවධානය යොමු කරගෙන මේ කාලට ගැලපෙන දැන් මේ මාසෙට ගැලපෙනවනම් ඒ වෙසක් මාසෙ ඉන්නේ එහෙනම් වෙසක් මාසෙට ගැලපෙන විදිහේ ව්‍යාපාරයක් කරන්න එහෙනම් ඒක ඔබට ඊළඟ මාසෙ කරන්න බැහැනේ ඉතින් යාමනේ පොසොන් කියලා මේ මාසෙත් කරන්න පුළුවන් කියමුකෝ ඊළඟ මාසෙ කරන්න පුළුවන් නැහැ එහෙනම් ඔබ ඒ කාලයට අනුගත වෙන්න හොඳ බුද්ධිමත් සැලසුමක් හදා ගන්න. අද මේ මැයි මාසේ විතරක් සැලසුම් කරලා බෑ. මම මැයි මාසේ මේ ටික කරන වෙසක් නිසා මම ව්‍යාපාරයක් කරන මෙහෙම. නේද? යුනි මාසේ මෙහෙම දෙයක්. අඩුම තරමේ මාස 4 5ක්වත් ඉස්සරහට ඔබේ සැලසුම ගහලා ඒ කරන්න ඕන දේ නිවැරදි ලෙස සැලසුම් කරලා තියාගන්න. එහෙම වුණොත් මෙන්න මිනලක් නෙමියෝ කොහෙත්ම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ මාසය තුල නම් ලොකු ආර්ථික මේ ගැටලුවක් මතුවෙන්නේ මහා ලොකු පරිමාණයෙන් ඔබ ධන යෝග ක්‍රියාත්මක වෙනවා ඒවා මම කියන්නේ නැහැ. නමුත් කුමන හෝ ආකාරයේ ඔබේ අවස්ථා සපුරා ගැනීමේ හැකියාව ඒ අවශ්‍ය වෙන මූලික මූල්‍යමය තත්වයන් ඔබට කුමන හෝ ආකාරයකින් ගොඩ නැගිලා ඔබට මේ මාසය තුළ ආර්ථික තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීමට නිසි මාර්ගය සැලසෙනවා. ඒක නිසා මීන ලග්න හිමියෝ කළ යුතු දේ මම ඔබට කිව්වා නිවැරදි සැලසුමක් එක්ක ඉදිරි අනාගතය ගැන සැලසුම් කරන්න. මේ අද හෙට ගැන විතර නෙමේ ඉදිරි වසරක්වත් ඔබ සැලසුමක් එක්ක කටයුතු කරන්න උත්සාහ ගන්න. මොකද ඒ රාශියක එක යද්දි සැලසුම් කිරීම සැලසුම් ක්‍රියාත්මක කිරීම වගේම
ඒ දේ තුළ ස්ථාවරත්වයක් පවත්වාගීම අතිශයම වැදගත්. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ කාලසීමා තුළ පවුල් ජීවිත කුටුම්බ ජීවිතය ඇතුළත් ගෘහ ජීවිතය ඇතුළත් ඔබට සාමකාමීව කටයුතු කරන පහුගිය මාසවල පොඩ්ඩ බැරින්න බෑ කිපෙන වචනයක් කිව්වත් යහපතර දෙයක් කිව්වත් දෝෂාරෝපණයක් කිව්වත් හොඳක් කිව්වත් ඔබට ඒක රුස්සන්නේ පවුලේ අය රුස්සන්නේ නැති කමක් තිබ්බන්. ගෙදර ඉඳීම එපා වෙලා වගේ ගතියක් තිබ්බා. නිවසේ රැඳෙන්නේ නැති එක මේ මාසෙත් තියෙනවා. අර ඒ වුණාට කෝපාවිෂ්ඨ වෙලා තරහ වෙලා මේ එපා වෙලා නිවසෙන් ඈත් වෙන්නේ නැහැ. මේ කාලපච්චයේ කොහොම ගියත් ඔබ යම් කිසි ආකාරයකින් නිවසෙන් බැහැරව නිතර නිතර ගමන් බිමන් යෙදෙන තත්ත්වයක් පෙනුනා. ඒ ගමන් බිමන් වලින් 50%ක් පළදායි දේව 50%ක් කිසිම තීරුම නැති ගමන් බිමනුත් වෙනවා. ඒ නමුත් මොන දේ තුළ වුණත් අර ගෘහ ජීවිතය තුළ තිබිච්ච යම් කිසි අර්බුදකාරී තත්ත්වයන් ප්‍රශ්න ගැටළු තත්ත්වයන් නම් ටිකක් අවම වෙලා යනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒක හේතු කොටගෙන අර නිවසේ පාවිච්චි තත්ත්වෙන් නම් නැති වෙනවා. හැබැයි ඒත් ඔහේ ඇවිදිල්ලන් නම් පෙන්වු කරන ඔළුවක් නැහැ, කිසිම එකක් නැහැ, ඔබට ඒක අරමුණක් නැහැ. නමුත් යනවා යාළුවෙක් යන්ද යනවා. ඔය ඒකෙත් හොඳ දේ තියෙන්නේ අර යහපත් ඇසුරුකම් තුළ ඔබට වැදගත් ගමන් එක්ක යාවි, අර තේරුම නැති ගමනුත් ඒ අතර තියේවි. ඒක නිසා බුද්ධිමත්ත ඒ පැත්තට කටයුතු කරන්න. මම කියන දේ ඔබ පැහැදිලිව තේරුම් ගන්න. මේ දේ ඔබට මේ මම මේ ටිකක් දීර්ඝව කියන උත්සාහ කරලා ඔබ තේරුම් ගත යුතු නිසාවෙන් ඒ දේ මනාව පැහැදිලි කරන කීප වතාවක් හරි අහලා ඔන්න මේ මාසයෙන් ආරම්භ කරන්න යහපත් විදිහට ඉදිරිය ගැන හොඳ සැලසුමක් ඇති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන් බැඳීම් ගැන කතා කරමු. ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ එතරම්ම ශක්තිමත් බැඳීමක් නිර්මාණය වෙන්නේ නැහැ. පොඩ්ඩක් අර වැනෙන ස්වභාවයක් වෙනකොට විශේෂම ඔබේ පෙම්වතා පෙම්වතිය එතරම්ම ඔබට විවෘත නැහැ. හිතේ දෙයක් තියන තව එකක් කියනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම අර ඔවුන් එතරම්ම ඔබට අවංකත් නැහැ. ඒ දේ ටිකක් හදන මේ ගැටලු මතු කරන්න හේතු කාරණා නෙමෙයි. නමුත් ඔබටම පැහැදිලි වේවි ටිකක් තරමදුරට ඔබට යම් කිසි දේවල් සංගවන ඔබව සමහරක් වෙලට ඔවුන් පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඔබව නිකන් අර අල්ලෙන්නට ඕන වගේ තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒක නිසා විශේෂයෙන් මේ අලුතෙන් පටන් ගත්ත සම්බන්ධතාව තුළ ඔය තත්ත්වය තියෙන්නේ. දැන් ඇත්තට මීළඟ හිමියෝ අර දීර්ඝකාලීන බැඳීම් තිබ්බන ඒක මෙතෙක් පවත්තන් ආවන ඇත්තට මෙතන තියෙනවා යම් කිසි දෙයක්. ඒක යහපත් දෙයක්. ඒ නිසා ඒ දේවල් තුළ උපරිම බැඳීම පවත්තන් උත්සාහ කරන මොකද පහුගිය කාල සීමා තුළ වසරක විතර කාල සීමා තුළ ඇතුළේ ගැටළු හැටියට ඇත්තටම බැඳීම රැඳිලා තියෙනවා. ඒක ගොඩාක් දුරට 80%ම යහපත් ස්ථාවර බැඳීම. ඒ නිසා ඒ වගේ බැඳීම් පාලනය කරන නව බැඳීම් ඇති නොකරගෙන ඉන්නවට හැකියන විශේෂයෙන් මේ වසර කාලය සීමාව තුළවත් ලබන අප්‍රේල් මාසය දක්වාවත් ඒක යහපත් ඔබට. මොකද හේතුව මේ සෙනසුරු 12 ගමන් කරන කාල සීමාව තුළ මානසික පීඩා, චිත්ත පීඩා බහුල වීම, ඒවා හේතු කරන හිත රිදීම් ඇතිවීම, ඒ හිත රිදීම් හේතු කරන ගොඩාක් දේවල් අතහැරීම, යම්කිසි ඔබ කරන කාර්යභාරයන් වල ඉවත් වී සිටීම, ජීවිතේ පාවෙන වගේ තත්ත්වයන් නැති වෙන තිත කරපා දෙනනේ. මේ තත්ත්වෙ මේයි මාසේ ලොකුවට පෙන්නුම් කර නොකරත් මේයි මාසේ ගැන විතර නෙමෙයි අපි ජීවත් වෙන්න ඕන ඉදිරියනේ. අන්න ඒ නිසා අවම වශයෙන් මෙන්න මේ කාල පරිච්ඡේදය තුළවත් ඔය බැඳීම් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන අලුතෙන් බැඳීම් ඇති කර ගන්නට වඩා අර නිදහසේ ඔය මනසට ලොකු පීඩාකාරී තත්ත්වයක් නැතුව සැහැල්ලුවෙන් කටයුතු කරනවනම් ඔබගේ අඩුම තරමේ වෘත්තිමය ජීවිතයේ තියෙන යම් තාක්තෝර තියෙන සාර්ථකත්වයත් ඔබට අත් කරගන්න හැකි ආපාදවල නැත්තම් අර බැඳීම් තුළ එන මානසික පීඩාකාරී චිත්ත පීඩාකාරී තත්ත්වේ හේතු කොටගෙන ඔන්න වෘත්තීය ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට, පවුල් ජීවිතයට පවා බලපෑම් ඇති කරන්න ඉඩකඩ පවතින නිසා ප්‍රවේශමෙන් ඒ වගේම ඔබ විවාහක අය මේ කාල සීමා තුළ කෙටි බැඳීම් වලට පැටලෙන්න ඉඩකඩ පවතින ඒවා හේතු කොටගෙන පවුල් ජීවිතය ඇතුළේ අර මේ මාසය තුළ ගැටලු කාර්යතත්ත නිර්මාණය නොවුණත් ඉදිරිය තුළ නිර්මාණය වීමේ ඉඩකඩක් පවතිනවා. අන්න ඒක නිසා විවාහක අයට බැඳීම් කියන දේ ඇත්තටම අයහපත් දෙයක් නේ, කියන්නේ ප්‍රේම සම්බන්ධතා කියන දේ. ඒ නිසා ඒක බුද්ධිමත්ත ඒ දේවල් තුළ වැලකින් උත්සාහ කරන මොකද මේ කාල සීමා තුළ ඔබ ගන්න සමහර තීන්දුව තියෙන එතරම්ම බුද්ධිමත් නොවේ. අර ඔබට යහපත් කෙනෙක් ළඟ ඉඳන් යම් කිසි ආකාර ඔබට තීන්දුව තියෙන ගන්න සහය නොදැක්කනා යහපත්. හැබැයි අර තනියම තීන්දුව තියෙන ගදි ගොඩාක් සැලකෙමත් විය යුතුයි. මොකද ඔබ ගන්න තීන්දුව තියෙන එතරම්ම යහපත් තීන්දුව තියෙන නොවන නිසා මේ කාල පරිච්ඡේදය තුළ අධ්‍යාපනික වශයෙන් මෙන්න මෙහෙම තත්ත්ව තියෙනවා. අධ්‍යාපනයේ වශයෙන් ඔබේ දැනුම පිළිබඳව ඔබගේ යම්කිසි ආකාරයකින් දක්ෂතා පිළිබඳ කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැනුම දක්ෂතාවේ උපරිම පවතිනවා. නමුත් ඔබ යම්කිසි ආකාරයකින් විභාගයකට මුහුණ දෙනවා, සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙනවා, මොකක් හෝ යම් හෝ තරඟයකට සහභාගී වෙනවා, අන්න ඔබගේ දැනුම ඔබේ දක්ෂතාවේ නිවැරදි ලෙස උපරිම ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඔබේ දැනුම දක්ෂතාවේ 100%ක් ඔබ ඒකෙන් ප්‍රයෝජන ගන්න 50%. ඒ කියන්නේ විභාගයක් ලියන්න ගියත් ඔබට ඒ විභාග ප්‍රශ්න පත්‍රයේ උපරිම ලකුණු ගන්න හැකියාව දැනුම දක්ෂතාවයේ තියෙනවා. නමුත් ඔබ කම්මැලි ප්‍රශ්න පත්‍රයේ කියවන්නේ. උඩින් පල්ලෙන් කියන ඔබ
ඒක තියෙන හරය තේරුම් ගන්න උත්සාහ කරන්න. අර ඔබට වචනයක් දෙකක් දැක්ක මේක කියලා හිතලා උත්තර ලියන. ඇත්තටම බලද්දි ප්‍රශ්නේ අහලා තියෙන ටික වෙනස් විදිහකට. ඉතින් ඒක නිසා උත්තර ලියලා දෙන්නේ නිවැරදි දේ නෙමෙයි. අන්න ඔය වගේ දේවල් තුල දැනුම නැතිකමවත් දක්ෂතාව නැතිකමවත් නෙමෙයි. අන්න ඒ වගේ අනවශ්‍ය කලබලය, කියවන්න කම්මැලිකම, පුංචි ආකාරයක කම්මැලිකම ටිකක් තදරම තියෙනවා. අන්න ඒවා හේතු කොටගෙන අර විභාග තුල යම් කිසි ආකාරයෙන් තරඟ විභාග තුල සම්මුඛ පරීක්ෂණ තුල සමුග පරීක්ෂණ වලත් කවුරු හරි ප්‍රශ්නයක් අහද්දි කල්පනාමින් ඉන්නේ. ඔය අහන දේ වචනක් දෙයක් අහුලගෙන කියනවා. හැබැයි අවශ්‍ය දේ නෙමෙයි කියන්නේ වෙන එකක්. අන්න ඒක නිසාමෙම අන්නේ ඔබට ලැබෙන දේ ප්‍රතිඵල අවම කරගන්න හේතු කාරණා දෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඔය කම්මැලිකම ඔය උඩින් පල්ලෙන් යම් කිසි දෙයක් ගැන අවධානය යොමු කිරීම පැත්තකින් දාලා විශේෂයෙන් පාසල යන වයසය හෝ උසස් අධ්‍යාපනය හදාරන වෘත්ති අධ්‍යාපනය හදාරන අය පවා මේ කාල සීමා තුළ විශේෂ සැලකිලිමත්කම දක්වන දැන් මේ කාලේ ඔලෙල විභාගයක් තියෙනවා. ඒක නිසා ගොඩාක් ඒ ප්‍රශ්න පත්‍ර නිවැරදි ලෙස කියවලා දෙතුන් වතාවක් හරි කියවලා තේරුම් අරන් ලියන්න. අනිත් පැත්තෙන් තියෙන පොංචි ගැටලුව ඔබ තුළ යම් කිසි ආකාරයෙන් අර අත්‍යවශ්‍ය තරමට වේගී කඩිසරකම නැහැ විභාග ප්‍රශ්න පත්‍ර ලියද්දි ගොඩාක් වෙලාව ගන්නවා. කියන්නේ ප්‍රශ්න පත්‍ර ලියන්න වෙලා යන්නේ පොඩ්ඩක් ලියන ටිකක් කල්පනා කරගෙන ඉන්න කාලය යනවා තේරෙන්නේ. අන්න එතකොට නිවැරදි වෙලාව කාලය ගෙවෙද්දී ඔබට ප්‍රශ්න වලට උත්තර ලියලා ඉවර කරන්න බැරි වෙනවා. ඔන්න වගේ තත්ත්වයන් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මනස ගොඩාක් දුරට සැහැල්ලුවෙන් සහ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න යතුමයි. මේ වීඩියෝ අවසානයේ විශේෂිත වූ මන්ත්‍රයක් ගැන කියනවා. මේ මනස තුළ යම්කිසි හොඳ උද්දීපනයක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් ගැන කතා කරනවා. ඒ දේ තුළ මේක මේ තියෙන්නේ අපේ මනස තුළ තියෙන නෙගටිව් දේවල්, ඍණාත්මක දේවල්, ඒ පවර්ස් නැති කරලා මේ විශ්ව ශක්තිය තියෙන ධනාත්මක දේවල් මනසට ආරෝපණය කරගන්න ක්‍රමයක්. මේක ඉතා සාර්ථක ක්‍රමයක්. ඒක නිසා වීඩියෝ අවසානයේ කියන ඒ දේ ඒ භාවනාව කරන්න. මේ වෙලාව විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබෙන අයට වැදගත්. මීන ලග්නෙමෙන්ට අතිශයම වැදගත්. අධ්‍යාපනය දන්නේ නැමේ ඔබේ රැකියාව තුළ හෝ වේවා, ගෘහ ජීවිතය තුළ හෝ වෙන ප්‍රශ්න ගැටළු මගහරවා ගන්න අතිශයම යහපත්. ඒ නිසා මීන ලග්නෙම අනිවාර්යයෙන්ම මේ රස තත්ත්වෙකුත් තියෙන ගෙනදා මානසික පීඩා, චිත්ත පීඩා බහුල කාලයක් කියපු නිසාවෙන්ම ඔබ උත්සාහ කරන්න සැලකිලිමත් වෙන්න අනිවාර්යයෙන්ම ඔය ඒ කියපු පිළියම පිළිත ශිව දෙවියන්ට කරන දෙයක් තියෙන ශිව ඔබ දෙවියෝ අදහන් නැති කෙනෙක් වුණත් ඒ ශිව දෙවියෝ කියන දේ අතහැරලා කතෝලිකයන් තමන්ගේ දෙවියන් වහන්සේ සීකරලා හෝ මේ දේවල් ඒ කියන මන්ත්‍රය කටපාඩමී කරන්න ඒක විස්තරාත්මක වීඩියෝ අවසන් කියලා තියෙන මොකද හේතුව මේක මම විශේෂයෙන්ම කියන්නේ මීන ලග්න හිමියන්ට ඔබට අතිශයෙන් විශේෂිත නිසාවෙන්මයි. විශේෂයෙන් මේ මාසේ මුල් දින 10 ටිකක් ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න ඕන. මොකද මේ ශරීර සෞඛ්‍ය ගැන කතා කරොත් ශරීර සෞඛ්‍ය පිරිහීමට ලක් වෙන පොඩි ඊටකට පවතින අනතුරු කරදර සිද්ධ වෙන ඊටකට පවතිනවා. අදිසි අනවශ්‍ය කලබලකාරීත්වයක් හේතු කොටගෙන ඒ වගේ තත්ත්වන මුහුණ දෙන ඊටකට පවතිනවා. ඒ නිසා ඔන්න මුල් දින 10 විශේෂයෙන්ම 10 වෙනිදා දක්වා කාලේ 9 වෙනිදා 10 වෙනිදා දක්වා කාල පරිච්ඡේදයේ ගොඩාක් දුරට සැලකිලිමත් මීන ලග්නෙම කටයුතු කරන්න පාරේ රිය ධාවනය කරනවා නම් නැත්නම් ගමන් බිමන් යනවා අනතුරුදායක තැන්වල රැකියාවල් කරනවා තනිත් පැතෙන් දැන් මේ යාළුවොත් එක්ක හිතවතුන් එක්ක මේ කාලේ ඔය මං කියවනේ එකතරර රැඳෙන්නේ නැහැ නිවස ඉන්නේ ඔහේ යනවා කියලා ඒ ගිහිල්ලා ඔය ගංගේ මුහුදේ නාණ්ඩ යනවා ඔන්න දන්නේ නැති තැන්වල එක එක විදිහේ ඔය දේවල් කරන්න යනවා අනතුරුදායක දේවල් කරන්න හදනවා ඒ වගේම එහෙම මේ ඔය මත්පැන් ගන්න උත්සාහ කරන ඔය හැම කාරණා තුළම ඔබට අනතුරු වීමේ හැකියාවක් විශේෂයෙන් මේ මුල් දින 10 තුළ පෙන්වුම් කරන නිසා ගොඩක් ප්‍රවේශංකාරීව කටයුතු කරන්න මුල් දින 10ත් ඊයින් පසු කාලයේ කල්පනාකාරීව කටයුතු කරන්න එපා කියන නෙමෙයි ඒ කාලෙත් කල්පනාකාරීව කරන්න හැබැයි මුල් දින 10 තුළ ඉතා විශේෂයෙන්ම කටයුතු කරන්න බලවග බලා ගන්න ඒ වගේම මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔබට පාදාශ්‍රිත අනතුරුකාරී තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන් ආතරාටිස් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කොන්ද යටිබඩ ආශ්‍රිතව ගැටලු කරද්දී අක්මාව වග්ගඩු සම්බන්ධයෙන් තත්ත්වයන් ඒ වගේම මේ කාලේ ටිකක් ඔය ඇලර්ජි වීමක් රුධිරයේ විසවීමක් විසබීජ ශරීරගත වීමක් මේ විශේෂයෙන් පෙන්නුම් කරනවා ඒ වගේම මේ গুপ্তකාරී දේවල් ශරීරගත වෙන එකට අපලවත් වෙනවා ඒ නිසා ගොඩාක් ප්‍රවේශම් වෙන මේ කාලේ ඔය ඉනා බන්ධන වගේ දේවල් ওই දේවල් තුළ අපිට බැහැර කර හැකි නෑ 100%ම ගොඩක්ම මේ ලෝකෙද දැන් කරන දේ තුළ කරන අය තුළ මේ බොරුව වෙනවා නමුත් ওই තත්ත්වයන් තුළ සුළු හෝ තත්ත්වකින් අපිට ගතයුත්තක් තියෙන ඒ නිසා ඒ වගේ දේවල් වෙන්න දිනවල තන. ඒ නිසා ඔය ආහාර ගද්දි හැම තැනින්ම ගන්න යන්න එපා. සැකසහිත අයත් එක්ක ලොකුට ඇසුරුකම් වලට යන්න එපා. ප්‍රවේශංකාරීව කටයුතු කරන්න. එතකොට මීන ලග්නෙමියන්ට මේ මාසය තුළ ඔය තියෙන සුළු සුළු තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන්. 60% 70% යහපත් අර 30-40 අසුභකාරී දේවල් මගහරවා ගන්න විශේෂයෙන් බුද්ධිය අවශ්‍යයි. ඒකට මේ වීඩියෝ අවසානයේ කියන තරම් මම කියපු පිළිවෙත් නිවැරදිව කරගත්තොත් ඒ පිළිවෙත අවම වශයෙන්ගත් කරගත්තොත් දීර්ඝකාලීනව එකපාර විසඳුම් නැතත් පියවරෙන් පියවර විසඳුම් ලබාගෙන මේ තියෙන ඔය අසුභකාරී තත්ත්වයන් 100% නැති කරන ජීවිතය යහපත් කරගන්න ඔබට හැකියාව පාදිනවා. ඒ නිසා බුද්ධිමත්ව ක්‍රියාකරන, ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න, තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න, තමන් ගන්න තීන්දුව ගොඩාක් බුද්ධිමත්ව ගන්න,
තමන්ට විශ්වාසවන්තයකින් උදව් අදහස් අරගෙන තීන්දු තියන ගන්න වග බලා ගන්න. අනිත් පැත්තෙන් අර ගමන් බිමන් නිවැරදි ලෙස අත්‍යවශ්‍ය ගමන් බිමන් විතරක් සීමාවක් සහිතව කරන්න උත්සාහ කරන්න ඔබට පුළුවන් මේ මාසේ යහපත්ම මාසයක් කරගන්න. ඉතින් මේ මාසය තුළ ඒ වගේම මේ දීර්ඝ කාලින මේ මාසෙ විතර පමණක් වළංගු වේව නෙමේ මේ ඉදිරි කාලයේ සාර්ථක ජීවිතේ ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුබ දේවල් පමණක් ළඟා කරගන්න ජීවිතේ හැම ප්‍රශ්න මුහුණ දෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් Tamanට හැකි පමණින් කරන්න මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියන මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදා ගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේ කරන්න උත්සාහ කරන සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම් කිසියකට තැම්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලා නම් වඩා හොඳයි. නැත්නම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්නම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට ඒ පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතුරා මාමණනි බුදුපියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්ලන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම් ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්ලන්න. ඔබ අන්‍යාගමික එන්න ඒ ඔබගේ සම්සියාකර දෙවියන්ට පහන දල්ලන ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වල ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් ආම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 4යි තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්නම්. ඒ වචන අකුරෙන් මේ තිරේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමේ ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුල හැබැයි පුළුවන් නම් මේ බ්‍රහස්පති දවසේ මේ දේවල් කරද්දි ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත් මේ தත්ත්වය තුල. මස්මාංශය වැලකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පති දවසේ විතර නෙමෙයි ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නෑ මේ කලකට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිසියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතූ ආකාරයේ ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ නිවැරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර් රුකමිව බන්ධනාන් මෘත්‍යෝර් මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතේට හැම ප්‍රශ්නයකටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දි ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබා වේ. මේ ඉතාමත්ම බලගත් මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරියට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහ දෙයක් ඔබ පැටලවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත් වේවි. ඒ නිසා එයයි විය යුත්තේ ඒ දේ ඔබ අනිවාර්යෙන්ම උපරිමම අත්විඳින්න උත්සාහ දරන්න. මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායනා කරන පුරුද්දක් කරගෙන මොකද අභිසම්බිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡේද තුළ ඔබට මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවනේ. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න. සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක, ප්ලේලිස්ට් එක, ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. ඒ නිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, ඡන්ද පිරිත, සූර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න
ඇදේ ඉඳලම ඒදේ කරන්න නැගිට ලගිල්ල පහන් පූජාකල් කරන්නගේත් ඔක කාලයක් තිස්සේ කරන්න හම් පෙන්න සතතියදයක් ඇදෝක මගේ හැරෙන නිසා උදස නැගට ගම ඇදර වෙලා වෙලසෙන් පුට නැගට ඇදර වෙලා හිටිය ය ෆෝන් එක ගත්ම සූට තින පිරි දේශනා ශ්‍රවණය කර රාත්‍ර නිදර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මං ආවට කියලා කරන දේවල් නෙමෙයි කියන දේවල් නෙමෙයි වසර ගානක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත් වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේ මේ වගේ කාලයක් කියලා නේද. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය විද්‍ය හරි අතිශයෙන් විද්‍යාත්මක සංසිද්ධිය. නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදුම වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් ඇතිවි ඒවට මුලින් ගණන් ගන්න එපා. ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයන්ද ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන් වෙයි. අමාර දේවල් අහිමි වේවි. ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ මාසයේ ආරම්භක දවසේ පළවෙනිදාට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත් අද මුලින්ම මේ වැඩසටහන අයට මම කෙටියෙන් කියන්න එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න හරිම සරලයි. Google එකට ගිහිල්ලා දිනේ පළවෙනිදා මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරන්න. ඉස්සර සන්රයිස් කියලා ටයිප් කරත් කවන්නේ සන්රයිස් කියලා ගැහුවා ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට එකමර කලින් ඇහැරිලා ඉස්සලම් පිරිසුදු වෙලා නාන්න පුළුවන් අය නාන්න පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන බුදු පහන දාලා බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාරයට කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එම් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ වියහියදම් ඔබ බලාපොරොත්තු වෙන විදිහට අස්තමේන්තුගත වියදම් මොනවාද ආහාර පාන සඳහා ගමනාගමනයේට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනයේ හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෑකට ගන්න පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය අස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභව නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500,000 කර ඉවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවල තියන්න. ඒක එහෙම අලවල තියලා අර වියදහියදන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්නම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විතරට වල ඉන්නට පේන්නේ ඒකම නැහැ. නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවිය නමස්කාර කරන්න. ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා මන්ත්‍රයක් තියෙනවා ඒක කියන්න. ඕම් සූර්යාය නමහ. ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා. ඔන්න ඔය ස්තෝත්‍රය කීපවතාව හැකිවතාව කියලා සූර්ය දේවිය නමස්කාර කරන. මොකද මේ සූර්ය දේවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙයක්ම දෙන. අපි මොකද ගහක් ගලගත විද්‍යාත්මක පිළියරන් තියෙන මේ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා. මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා. ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන. අපිට දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්ය දේව වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා
මට අසනීප හැදිලා රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන්. අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන්. නැත්නම් මේ රටේ ලෝකේ වෙන දේවල් අනුව මොනවා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන්. නැත්නම් මොනයම් හෝ කාරණාව මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන්. ඒ බාධක ඇති නොවේවා. සාධාරණ ක්‍රම තුලින් නිවැරදි ක්‍රම තුලින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට විස ගෝල සර්පයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නපුරු සත්තු වෙන්න පුළුවන්, අහිංසක සත්තු වෙන්න පුළුවන්, විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන්, කුඩා ඇහැට නොපෙනෙන ජීවි වෙන්න පුළුවන්. ඔය හැම කෙනාටම මේ මාසය තුළ කුසගින්න නිමේවා. ජීවිතේ ජීවත් වීමට ඒ තත්ත්වය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. මේක මහා බලවත්ද? සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවෙ මුලින් අහද්දි. හැබැයි කරපු අය දන්නවා මේ දේ තුල තියෙන මහා ධනාත්මක භාවය, ජීවිතේ රෙන සැලසුම, මේ මාසය තුල සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි. කරලා බලන්න, ජීවිතේ දිනන්න, මේ හැම දේ තුලම ඔබට ජයග්‍රහණයක් කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාස එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි, නැත්නම් ගැටලුවක් නැහැ. ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ. නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා, වේදනාව දැනෙනවා. ওই වේදනාව තුළ යම් කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා. ඒ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 වෙනකම් වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න. හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල තියෙනවනේ, ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට, අසරණ කෙනෙකුට දෙන්න ඕන. නැත්තම් සතෙකුට හරි කමන්නේ, අහිංසක සතෙකුට, ගෙදර ඉන්න සතර දිලඩ නැහැ, හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ. ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමන්නේ, කුරුල්ලෙකුට හරි කමන්නේ දෙන්න. ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවනම් තව වඩා හොඳයි. ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත්. ඉතින් ඒක නිසා තමන් වේදනාවක් අත් කරගනිමින් ඒම වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය, ඒක යහපත්ම තත්ත්වය. ඒක අකුසල් යටපත් වෙනවා වගේම අසුකල් අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක්. සාමාන්‍ය අපි දානයක් දුන්නත්, අපි කාලත් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා. මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මෙයත් අතිශයෙන් බලගත් දෙයක්. ඒක නිසා ඒ දේවල් තුළ ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා ජීවිතය දිනන්න මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් නම් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න. ඔවුන්ගේ බඩගින්න නිවන්න, නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවට උදව් කරන්න, නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න, මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා. අන්න ඒක තමයි ওই අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය. ඕක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකය විශේෂයෙන්ම අර බ්‍රහස්පති දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න ඔබට ශිව දෙවියෝ ඔබ අදහන්නේ නැති දෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක්. විශ්ව ශක්තිය ආශිර්වාද, විශ්ව ශක්තියේ බලය ඔබ තුළට, ඔබේ මනසට, ඔබේ ඕරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවසවල රාත්‍රී 11-12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාග මුණතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. තයි වගේම සබස්ති මනතුපාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම් වල මොන අසුබෙ තිබ්බත්, කොයි පැත්තෙන් අපල උපද්‍රව තිබ්බත් ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සීයත් ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මානස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික, ඒක අනිවාර්යයෙන්ම කරන්න. මම හැම මාසෙම කිව්වා ඒක. රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ
අනිවාර්යෙන්ම ඔබේ ඇස ගැටන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තත ඕරායක ධනාත්මක කරගන්න හැකිය ආපවතිනවා. මොනාද වර්ණ? රෝස, තැම්බිල්ලි, කොල, කහ, තදදම් කියන වර්ණ වර්ණ තෝරාගෙන ඒවා පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදියන තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහා තියාගන්න, ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවා තුළත් හැම වෙලෙම ඔබට නිරෝගීකම, ආදරය තුළ රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය, දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතයට ළඟා කරගන්න, ඔබගේ මනස තුළ යම්කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලි සාගතකම් ගැටලු निराකරණය වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමයි ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මැයි මාස 2 වෙනිදා 3 වෙනිදා වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ මේ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතයට මොනතරම් යහපත් උනත් අයහපත් උනත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේ මුණ දෙන්න, ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබා ගන්න, නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න. කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුවක් සිද්ධ කරන්න. ඒක හොඳට මතක තියාගන්න. තමන් කෙරෙහි පමණක් විශ්වාසය තියාගන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැම දෙයක්ම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය වුණත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලි ගැලි ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕනේ නැන්නේ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයන්ට අහුවලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි, ඔය ලෝකෙ නැති ශාන්ති කර්ම කරන්න ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහු වෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟන්න. ඔය වර තුනෙන් පිහිට දෙනවා, වර තුනෙන් ප්‍රතිඵල දෙනවා කියවට ඇත්තටම අත්‍යචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුළත් මේ කියන පිළියම් පිළිතවත් වර තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථීරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දි ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ තත්ත්වය අත්දැකලා තමා තුළින් තමා දිනන්න, ඔබ දිනනවා, බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.